ේම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොදගුල්ගල ආරන්න සේනාසනවාසී පූජජ කටුකුරුන්දේ ඥාන නන්ද ස්වාමින්න් වහන්සේ විසිනි. ආජිවශ්නක ශීලය සමාධරන්න ස්කාරයකි.

पाणातिपातां समाधियामि अधिन्नादानावेशिखापदं समादयामि काणेषु मिच्छाचारावैर्मणि शिक्खापदं समाधयामि दा वेखापदं समाधियामिरमणि समाधियामि फारुसा वाचावेरमणि शिक्खा पदं समाधियामि සම්පප්පලා පාබේන මනී සික්ক্ষාපදං සමාධයාමින් මිච්චාආජීවාවේෙන මනී ශික්ক্ষාපදංශමාධයාමි කිසරණයන සද්ධිංආජී වටටමගසීලන් ගම්මන් සාධකං සුරක්්‍යෙතංකත්වා අපමාදෙන් සම්පාදයතබ මං समन्ता समन्ताचक्रवाणीसु अत्र गच्छन्तु देवता शद्धं मुनिराजस सुनन्तु स्वगमुखदं धर्मसवणकालो वयं भदन्त् धर्मसवणकालो वयं भदन्तु

नमो तस् भगवतो सम्मा सम्बुद्धस् या किञ्चित् दुःखं सम्भोति सम्भङ्गाहारपञ्चया आहाराणां निरोधेन न थि दुःखस् सम्भवो ඒතමාදීනවන්නත්වා දුකං ආහාරපං්චයා සබබාහාරං පරි්ඥාය සබබාහාරං අනිසිතෝ ආරෝග්‍යන් සම්මද්ඥාය ආසවානං පරි්‍රයා සංකායසේවී ධම්මටෝ. සංකන් නෝපේතිවේද සෙදැහැවත් පින්නතුනිි සත්වයින්ගේ ජීවිතය රඳා පවතින්නේ ආහාරය මතයි. එහෙම නැමුත් භවදුක වඩන තන්හාව ආහාරය තුළ සැඟවෙලා තියෙනවා. අන්න ක නිසා තත්හාගත සම්මා සම්බුදුරජාණන් වහන්සිට සිද්ධ වුණනා ආහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු දර්ශනයක් ලෝකයා හමුවේ තබන්. ඒ දර්ශනය තියවෙන ප්‍රකාශ කරෙන පටික් සම්පා ධර්මයටම අදාළ ගාතාතුනක් තමයි අද අපි මේ ධහනාවනි පටි සම්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්ත. සුත්තනි පාතේ දවතානු පස්සනා සූත්‍රයේ තමයි මේ ගාතාතුන සඳහන් වෙන්නේ මීට කලින් පට් සම්ප්පා දේශනා කිය ප්‍රකදිම අපි මේ සූත්‍රයේ දේශනා රට්ටාව දේශනා පිළිවෙල මේ පෙන්න්නවතුන්ට තේරුම් කරලා දීලා තියෙනවා කෙටියෙන් සලකා ගත්තොත් සමුදය නිරෝධ කියන දෙපැත්ත අනුපස්සනාවකට නඟලාා. ඒ ධර්මකාරණා ඉදිරිපත් කෙරෙන දේශනා රටාවකොයි මේ සූත්‍රය තුළ තියෙන්නේ මෙතැන් දි බුදුරජාණන් වහන්සේ ආහාරය පිළිබඳව අර සමුදේ නිරෝධ කියන දෙපැත්ත දේතානු පස්සනාවකට නගලාා මිනිස් කරන ක්‍රමය පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ හඳුන් වල දෙන්න මෙහෙමයි. මහනිනි මැනවින් දේතානු පස්සනාවේ යදීමේ තවත් ක්‍රමයක් තිබේ හැකි දැයි අසන්නඋන් නැත. තිබිය හැකිියැයි කිව යුතුය කෙසේද තිබිය හැත්කි යම්තාත් දුකක් හටගනීද ඒ සියල්ල ආහාර ප්‍රත්තියනි. මේ එක අනුපස්සනාවකි ආහාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකයි හටගැන්මක් නැත මේ දෙවිනි අනුපස්නනාවයි. යම්කිසි භික්ෂුවක් අප්‍රමාදීව කෙළෙස්ථාන වීරියෙන් යුක්තව මේ දවතා අනුපස්සනාවයි යෙදමින් වාසය කරතොත් ඒ භික්ෂුවට පල දෙකතින්න එකක් බලාාපොෘත්තුය හැකි දිටු දැමියහීම මේ ජීවිතයේදීම රහක් පලෙ හෝ උපාධාන යමක් ශේෂවී ඇත්නම් අනාගාමි පලේ. මෙෙම ඉදිරිපත් කල මයි බදුරජාන්ස ළඟට ගාථ වදාලි. යංකින්ක දුක්කන් සම්බෝති සබමං ආහාර පච්චය. යම්තා දුකක් හටගනීද ඒ සියල්ල ආහාර පත්ති. ආහාරානං නිරෝ දේනේ නි දුක්කස් සම්බව්. ආහාරයන්ගේ නිරෝ ද දුකෙහි හටගැන්මක් නැත. ඒත මාදීනවං යත්වා දුකන් ආහාර පච්චයා, ආහාර ප්‍රත්තියෙන් වෙන මේ දුක ආදීනය වශයෙන් දැන. සබබාහාරං පරි්ඥාය සබභාහාරං අනිසිතූ, සියලුම ආහාරයන් පිරිහිඳ අවබෝධ කරගෙන, සියලුම ආහාරයන්නේ නොවැලී, ආරෝග්‍යන් සම්මධං්ඥාය ආසවානං පරිච්‍යා, ආශ්‍රවයන් සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් ෂය කිරීමෙන් නියම ආරෝග්‍යතත්වය අවබෝධ කරගෙන, සංකාය සේවී ධම්මට්හෝ සංකන් නෝපීති වේදහු. ධර්මය පිහිටිය වූ ත්‍රවිද්‍යාවය පරිතරට ගෙරහකන් වහන්සේ ගිනීමට නොේ සංකන් නෝපීති වේදගු. ඉතින් මෙ මේ ගාථ තුනේ ඉදිරිපත් කෙරල තියෙන ආහාරය පිළිබඳ දර්ශනය ඉතාමත්ම ගැඹුරුයි සාමාන්‍යෙන් ලෝක සම්මත ආහාර ප්‍රඥප්තියට ආහාර සංකල්පයට වැඩිය. ැබරුස්ත්ම කල්පයක් බදුජාණන්හන්ස ඉදිරිපත් කරන බව. සංයුත් නිධාන සංයුත්තයේ ආහාර වගේන ආහාර සූත්‍රය කියන කොටිකෙන්කොට පැහැදිලි වෙනවා ඒක දෙ බුදුරජාණන් වහන්සේ මෙෙන්ට මෙහෙමයි සංඝ්‍යා වහන්සේලාමත ප්‍රකාශ කරන්නේ චත්තාරූුණේ භික්කවේ ආහාරා බූතානංවා සත්තානන් ටිතියා සම්භවෂී නංවා අනුගාය කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා ෝදුති මනෝ සංචේතනා තතියා විං්ඥාන චතුත්. මේක තේරුම මහනනි හටදත්ත වූ සත්වයගේ පැත්මට හෝ හටගැන්මත් සොයින සත්වයින්ගේ සත්වන්ට අනුග්‍රහැ පිණස හෝ වන හාර සතරත් ඇත් කවර සතරක්ද රලූ හෝසිියුම්බූ හෝ පින්ටු කොට ගන්න ආහාරය ඒක පළමඉන්න ස්පර්ශයද න්න මනෝ සංචේතනාව තුන් වැන්න විඤ්ඥාණි ඉතින් ඒවාගේ බුදුරජාන්හන්සේ ප්‍රකාශ කරනවා මේ හාර හතරටම නිධානය හේතුව තෘෂ්ණාව බව තන්හා බව මෙට මෙම ප්‍රකාශ කන්නවා ඉමේචය භික්කවේ චත්තාාරවා හාරා තන්හා නිධානා තන්නා සමුදයා තන්නා ජාතික තන්නා පබවාම හාර හතරමටම නිධානයේ හේතුව නිධානයේ තන්නාවයි සමුද ඒක තැන නැගින තැන තන්නාවයි එහි උපතත් අන්හාාවමයි. එහි ප්‍රභවස්ථානය හටගන්ම පටන් ගන්නා තැනත් අන්නාවයි. ඔන්න ඔ විදියට ආහාර සතර තන්හාාවට සම්බන්ධ කල පෙන්නුම් කළ තිය. ඒවගේ මොන්න ඉල්ළඟට තියෙනවා බුදුරජාණන් වන් මහා පුදුම දේශනාවක් පත්වල තියෙනවා ෙත් නිධානවක්ගේ තිය නිධාන සංයුත්්‍යය තියෙන පුත්‍රමාංසෝපමාවක. මේ ගැන අපි යමක්. මන්‍ය වයෙන් මිටකින් දේශනාවල ප්‍රකාශ කල තියෙනවා අද කෙලින් පටි ස්වෝම්පාදයට එල්ල කල්ලා ක ද විග්‍රහ කරන්නයි බලාපොරොත්තුවෙන්නේ. මේ පුත්‍රමාන්සේ දේශනාවද මහා ප්‍රබල සත්‍යයා තුළ මනුෂ්‍යා තුළ සංගේේගයක් ඇති කරුණු න්දම දේශනාව. ඉතාමත්ම කෙටියෙන් නමුත් මහා ග්‍යැඹුරු කාරණකීප්‍රයක් බදුරජාන්හස ඉදිරිපත් කරන කමට හනක් වගේකාට ඔන්න ම ස්සල්ල බුද්ධ වචනය සූත්‍රයේ න හැටි පකාශ කරන්නම් මෙන්න මේ විදිෙට අපිස් සිංහලෙන් කියමු. යම්සේ මහනිනි අඹු සැමියු වල. කාන්තාර මාර්ගයකට ඇතුල් වෙනවා සුළු මගට බතක් ආහාරයක් මාර්ගෝපකරමයක් සහිතව ඔවන්ට ඉන්නවාක ප්‍රියමනපොත්‍රේ. හන්තර මාර්ගය අඩක් ගියාට පස්ස මේ දෙදනා දෙනගිය ආහාරය කෙලවර වෙනවා. තවහු ක් ෑතට යන්න මාර්ගය ඉත්තුර වෙල තියනවා. ඊළඟට මේ අඹුෂැමිියවල මෙන්න මෙහෙම කතා කරනවා. අපි නම් ආහාරයක් දෙනෑ වනන් එක දැන් කෙලවර වෙලා ඉතින් තව යායුතු මාර්ගයකුත් තියෙනවා. ඒක නිසාි අප ඒකම ප්‍රියමනාපපුතා මරලා. ගණ මසුත් කටු මසුත් සකස් කරගෙන ඒවා අයි පුත්‍ර මාංසිය අනුභව කරමින් අපි ඉතිරි කාන්තාාර මාර්ගය යම් එහෙම නැත්නම් අපි තුන් දෙනාට මැරන්නයි සිද්දෙන. එහෙම හිතල මහනිනි මේ අඹු සැමියුල්ල තමන්ගේ එකම පුත්‍රයා මර ඒ පුත්‍රය මරල ගණ නසුත් කටුමසුත් සකස් කරගෙන ඒ පුත්‍ර මාංසය කමින් කාන්තාරයේ ඉතරික කොටස ගවවා. නමුත් ඒ පුත්‍රමාහන්සය කනාතරයේ මේ දෙන්න ලෙහි අත් ගසාගන්නවා පපෝට ගහගන්නවා කෝ අපේ එකම පුතා කෝ අපපේ එකම පුතා ඔන්න ඉෙට ප්‍රශ්නය බුදුරජාණන් සං්‍යාන්සයෙන් හනු ප්‍රශ්ඥයාව මොකද මනින හිතන්නේ ඒ අඹු සැමිියවල අර ඒ තමන්ගේ දරවාභ්‍යආහාරය ගත්තේ ක්‍රීඩාව විනෝදය සහාද ශරීර ක්තිය ඔය පොරබදල් නොවන්වගේ ශීර ක්තිය තිරගීම සඳහා ශරීරය හැඩවැට ගැන්වීම සඳහාද. අලංකාර කර ගැනීම සඳහාද. නැකමය ස්වාමීන් කියලා සංග ාවන්සල පිළිප ගන. මහනිනයේ මව්පිය දෙදෙන දරුවගේ ආහාරය ගත්තේ හුදෙක් ඒ වචන මතක තියන්න හුදෙක් කාන්තාරයෙන් එතරවීම සඳහා නොේද එසේමය ස්වාමී. න්න ඟට ඒ උපමාරු කතාලත නිවර ඒළඟට සංජාතර කනවා මහනිනි අන්න එසේ අන්න ඒ අන්දමින් කබලිංකාරහාර නම්බූ ඒ රලු ආහාරය දතයුත්ත කියලා ඒක දැන ගත්තවොත් හරියට ස පිරිසින්ද අවබෝධ කර ගත්තො තඒක ආනිසංසත් කියන. පිඩි කොල ගන්න ආහාරය හරිආකාර තේරුම් ගත්තො පංචකාන බුණික රාජ්‍යයක් තේරුම් ගත්තව වෙනවා පංචකාය හාම්බන්ධ රාජ්‍යත් තේරුම් ගත්තව වෙන පංචකාමය හා සම්බන්ධ රාජ්‍ය තේරුම් ගක්තොත් ඒ ආරැශ්්‍රාවකයා නැවත මීඩු කෙටෙන්නේ නෑ අනාගාමී වෙනවා. ඉතිං වන්න ඔච්චරයි බුද්ධ දේශනාවත් තියෙන්. නමුත් අපට කියන්න සිද්ධ වෙනවා අවාසනාකට වගේ අඩුවාචාරීන් වහන්සේ මෙතෙන්න්ට එකතුගරනවා ඉතාමත්ම ලාමක බොලඳ කතන්තරයක් මේ වටිනා බුද්ධ දේශනාවේ අගේ අඩුවෙන මෙන්නම මේ විදත අටතුු ආචාරීන් වහන්සේ ලස්සන කතා විදදිිපත් කරන්න. ඔන්න අර ආන්තාරයේ යන යුුවල අඹු සැම යුුවල ආරය ඉවරුුණනාට පශසය ොකද කරේ කාන්තාාරය තියෙනවලු කොලාඩු ගහ ඔය ගහයට දෙන්න ඉඳගත්තලු ඉන්ට කියන මෙන්න මෙම සාකච්ඡා කරනවා. අර පුරුෂයක් කියනවා භාර්යාවට දැන් අප ආහාර ටික යුවරයි හයිලඟට කියනවා මේ ඉදිරි මාර්ග මට ගොවි තැන් වෙනලා ආදයේ රක්ස්සාාවක් කරලා කියප මක් උපගන්න කරමෙකුත් නෑ. ඒක නිසා මේ භාරාවට කියන මාව මරලා මේ දරුවත් එක්කයි කාන්තාරයී නෙතරවෙන්නකි. එකකට භාර්යාව කියනවා නෑ නෑ දැ මේ කාන්තාරය ඉදිරි මාර්ග මට නූල් කටිනෝ වගේ රක්සාාවක් කරන්න දැනකුත් නෑ. එක නිසා ඔබ මාව මරලා දළුවත් එක්ක. ඒඟට ආයිමත්සාහය පුර ජතියනෝ අම්ම මලත්ම දරුවා ජීවත්වයන්නේ නෑ ඒක නිසාදැන් කරන්න තියෙන්නේ අපි ජීවත්වය හිතයෝත් අපි වෙන දරුවෙක් ලබ මේ දරවා මරලාිමස් කමින්ය එහෙම කියලා ඇතනින් ඊළඟට ඔන්න මේමයි තියෙන. අර අම්ම තාර්තළට වල බතේ තාත් ල යන්න ෙ මන නම් අරන්න බෑග. තාත්තව අම්මා ලඟට ඒවනවලු අනේ මටක් මර්ඩබ. මොකද තාර්තගේ නො මේ මම මෙච්චරමේ පේස මහන්සෙල්මේ දරුව ඇති වැඩිකරේ. අම්ම කියනවා මං මේ කෝවිල් ගානෙකිහිල්ල ආයතනනා කළ යන්තන් දරුව ගසන් සක්කුසේ තියාගෙනම කරින් අනීමමටත් මරන්න ඔහොම හෝම දරවා. තාත්තා යම්ම අතර යන අතර මේ එක දාහයට ඉන්මි ඒ වනනාට යන අතේ දරුවවා ඉබේ මැරුනු න්න වැඩවල හැට. බේ මැරුන්ට පස් ඉති ොකතිකරන්න අඩල දොඩලා ර මස්්ිට ඇල බලන්න අර බුද්ධ දේශනාව සංවේග ජනක ඒ ඒ හර්ථයෙන් පිටිම්ම සිදුල නමුත් ඒකට එකතු කරන්න සිද්ධ වෙනවා අද සිංහල පොතපත කියවන පාට්කන්ට කියවන්නේ ලැබෙන ධර්මවිනය සගහ පොත හැම එකකම වගේ. ඒ එකකම වගේ දකින ලැබෙන් අන්න බොඳද කතාන්තරයේ බුද්ධදේශනාවඩුගේ බලන්න බුද්ධ දේශනාව යටපත්වන නැට. මේ උන්වහන්සේ එහෙම එකක්ආන්න නැති මොකක්ද අපට මොක් නිසාද කියෙල හිතන්න තිය. උන්න්නහසේ ටන් නඇති මේ බුද්ධ දේශනා මෙහම තිබුණුත් ම අටුවාජාරන් වන්ස තන්න ඇති අමලත අතල දරුව මරන්න පටන් ගනික ඒක නිරේපෙන් ඔතු නේතන අදහස් මහා ගැමරු අදහසක් එතනැතියෙන. මේ ආහාරය සමස්තියක් වශයෙන් කොයි තරම් භානකතේ. ආර තුෘෂ්නාාව කියනෙක පෙන්න්නන්න අයේ උපමාකත්හාාවවෙතන් දක්වල තියෙන බුදුරජාණන් වහන්සේ මේකට අපිස්ේ පිවතුන්ටත් තහම සැකැයක්ත්තියෙන්න්න පුළුවන් එක නිසා අප ඒකට දව එකත් ආෙමු තැම මේ පිනතුන් සමහර විට කියලලා ඇති සතු පට්ඨාන සූත්‍රය ඒකේ තියෙනවා ධාර්තු මනි සාකාරය පිළිබඳ එක් තරවගුමාව බුදුරජාන්ස දීල ග ාතකෝ මවාක්ය යම්සේ ගව ගාතකයෙ හෝ ගව කාාතක ඇත වැසයෙක් හෝ ගව ගව දෙනක් මරලා කැබැලි කරලා කතරමං සන්දියක තියාගෙන ිදදුුණන විකුුණවා ඇිුුණන වෙලාවට ගව දෙනක් කියලා හැඟීමක් ඇතිවෙන්නේ නැත. අන්නේ විදිට ය ගාාවචයට බුදුරජාන්හන්සේ ප්‍රකාශ කරනවා. තමහගේ මේ ශරීරය මේ තිබෙන හැටම්. මේ පටවිලා පෝතේ ජෝවායෝකන ධාතුහතරට ත් චේදනය කරලා බලන්නක. ඉතින් එතන බුදුරජාන්සේ ගවගාතනයට අන ගුල අන ලදුන්න නොවයින ප්‍රමමා කතාාවක් පමණයින ගවගාතක කිය නිර්ධාය පුද්ගලේ. යා ගව දෙෙන මරන්නෙත් නිර්දාෑ හටියත කැබලි කරන්නන්නේෙත් නිර්දායි හැටියත් විුණන්නත් නිර්දායි හැටියට අන්න එහෙම නිර්ධය අන්දමින් තමන්ගේ මේ තමන් ප්‍රිය කරන ආදරේ කරන මේ සරීරයේ හත වර ධාතු හතරට කපලාග්‍ය වච්චේදනය කරලා මනිස්සිකාරයෝදවන්න කියනකටයි බුදුරාසය උපමමාග අන්න එෙම උපමාමක් මෙතන පින්න්නෙ ඊළඟට මේ පෙන්ුතුන් සහරෙයට හිතන්න පුළුවන් මෙතන මේ පුත්‍රමාන්ස උපමාව දැංගොජ නිර්මාංශ මාංස කතාන්තරත් බොහෝ සර්මාදය යන නිසා මේ බුදුරජාණන් වහන්සේ කිවේ මේ මාන්ස උපමාව ගැනයි කියන්නේ මාන්ස භක්ෂනක එමලක්න මාන්ස ආහරය ජැන කියලා ැහැ පින්නතුනි සමස්තියක් වශීෙන් ආහර ඇති භානකත්ය පෙන්න්නේ බුදුරජාණශනය උපමාව දුන්නේ අද ගුණත් හිතල බලන්න පින්නතුනි මං ීට මේ දේශ මේ වගේ මේ මාතෘකාවාවට දේශනාව පාතපු අස්ථාවරුම පින්නවට ම කිව්වා මේ බත් අපේ බත්පතේ තියෙන බත් වැඩෙකට කතා කරන්න පුළුවන්න කතා කරන්න පුළුවන්නන් කියාාව ඔය තරන් ලේ කඳළු මැද්‍යද තමන් උපන්නේ කියලා දැන් ඒ මදිවට පින්නතුනි ඔය රසා එන ද්‍රව්්‍යවලින් සිය දහස් ගනන් කුඩා සතුන් මරණමී ක්‍රෘසිිකර්මයක් යටතේ බත් ඇටකට කතා කරන්න නවෙේ අටන්න පුළුවන් අඩනු ආ ඒ වගේ සංවේගජනකයි ආරයගෙන එක සමස්ථයක් මාංසාහර පමණක්නේ නිර්මාණ සහර ඉතින් අන්න යන කල කරන්න බුදුරජා උපමාවද අපිකවර්දවල ෙමුම් ගන්න නක් ඔන්න එතකොට ඒ ඒටක දැනට අපි ඉදිරියටටත්ේකට අදාළ දේවල් කියන්න වෙනවා විශේෂයෙන්ම නමුත් දැනට හඳුන්වල දෙතොත් පබලින් කාරහා නම්බූ ඔය කලුව හෝසිුම් හෝ පිටු කොට ගන්නා හාරි පිළිබඳ හොම තියෙන්නේ ඊළඟටට ස්පර්ෂාහාරය හඳුන්වන්නේ මෙහෙමක්. කෙසේ දමාන ස්පර්ෂාහාරය දත යුත්තේ. ඔන්නේ එකටත් තර වගේ මානනී හම ගිහිච්චේ ගව දෙනත්තිවා. නික්චම්මා ගාදී කියල න් හම ගිහිච්ච ගව දෙනක් කියනකොට හිතන්න නරකය ගවගතන මඩුවේ එහම පිටිම්ම හම ගැහ්ුව එකෙක් නෙ වෙයි පට හිතන්න තියන එල දෙනගේ සෑගේ කොටස් සමහරතැන්ගට හම ගහිල්ල. එතකොට එහෙම තුවාල වෙච්ච එල දෙනක් දතුේ එහන්ස මෙ මෙහෙම ප්‍රකාශ කරන්නේ. ඒ හම ගිහිච්ච එල දෙනක්. බිත්තිියත්ලඟ ඉන්නවනම් බිත්තිය ඉන්න සතුන් ඒ තුවාලබට ඇනලා ඒල දෙෙන කාල්ලා. ගක් ගැ හිටියොත් ගහය ඉන්න සතුන් අ තුවාලිවට ඇන්ඩල කාලදා. වතුරට බැසොත් වතුර ඉන සතුන් ඒ තුවාලව ටැන්ල කාලදා. අල්ජි මහන හිටියොත් අහසෙන් ගන සතුන් කාලදා. යම් යම් තැනක මේ හම ගිහිච්ච එල දෙන්න සිටිනවන ඒ තැන්වලදි කාලදාන. එහෙම කියල ඉච්ච රයිපදන්ස්කයන්. එසේ ඒ මහනිෙන පර්ෂාහරය දති යුත්ේ කිය ඉල්ළගට ඒක හරියට දේරුම් ගත්තේක නිස කියන. ස්පර්ශය හාරය හරියාකාර තේරුම් ගත්තොත් සැප දුක් නොදුනැස කියයන වේදනා තුනම පිරිසිටාව බෝධ කර ගත්ත වෙනවා ඒ වේදනා තුන හරියාකාර තේරුම් ගත්තවොත් ආයි කාර්යක් ශාල්පට කරන්න දෙයක් නෑ රත් අන්න බුදුරජාස ඒකර්ම ස්ථානයේ ශක්තියක. ඉති මේකටත් අපි පුංචි අටටුවාාවක් දැනට කිව්වොත් මිට කල්නුත් අපි ප්‍රකාශ කළ උපමාව තියන ගැඹුර අපි අර කෙතිවාකයකින් කිව්වොත් රැන් අපි ගන්නවා ස්පර්ශය කියනක නැත් නං ේදෙනාව කියනක ස්පර්ශය ප්‍රත්තියකරගෙන තියෙන. ස්පර්ශය නදා පවතින්නේ අපේ මේ තුනි හම උඩයි එක කවුරුද දන්න ඕනේ තුනි හම උඩයි. එතකොට දැන් න්න හිතන්න අපේ වං අතේ තුවාලයක් නෑ. දකුණුුවතේ තුවාලයක් තියෙන. විල්ලෝ දරෙද්දක් වම් අතය තුළන්නකොට සපතක් දැන සැපත් දැන. දකුණුුවතයට කෙට්ටු කරන්නකොට වයි කියයි. අන්නේ වගේ ඉතින් එක තේරම් ගන්න ඕන එක නිසා අපි මේ කහකුුවල දක්ව ඇක්තරවා කියති. එක තටක් සංශෝධනයක ලැටවත් මෙහෙම කියන්න පුළුවන්. හම තිබුණ හාම දැනෙන සැපවේදනාවත්. හම ගිහාම දැනෙන දුක්වේදනාවත් බුදුරජාණන් වන්සේ සංසන්ධනය කරනවා මෙතන සංසන්ධනය කරනවා. එතකොට ඇත්ත වශයෙන් බලනවනම් හම කියල කියන්නේ තුවාල වලුමක් මොකදම කිය මුළු ශරීරයේම වනක් ැටිය ගඩක් හැටියට දක්වල තිෙනවා අසුභ භාවන ගඩ්ඩබූත, රෝ ූත වනබූත. එතිකොට මුලු සරම වනයක් නම් හම තුවාල වෙලුම තුවාල වෙලුමක් ඉතින් ඒ ඔක්කම කියනෙමකටද අන්නර ස්පර්ශය පිළිබඳ කල් කිරීමට. ඒක තුළින් නිවන්න දකින්න පුළුවන්න්නේ සරහත් ඔන්න ස්පර්ශ හාර. ඊළඟට මනෝ සංචේත හර එකෙසේ දමහනනි මනෝංචේතන හරය ද යුද්ේකටත් දෙදනකුමක් කත්මහා ගැඹරපුමන්ත ඔන්න පුරුෂේකුගේ තරම් ගැඹරොට තියෙන අගුරු වලාා. දුම්ත් දැල්වත් නති මහත්හනිකර ගිනි අඹුරු වල අ තියනවා. එතන්ටනෝ ඉලම් කිසි පුරුෂයෙක් ජීවත්තන්න කැමති ැරෙන්න්නක මති සපේට කැති දුකට මති පුරෂයක් යන ඒකම ශක්තිමත් පුුෂේෙන් දෙෙක් ඇවිලාර්මණනියාගේ අදකෙන් අල්ලගෙන ඇදග නවා ග ි ගරලට දිහා එත කොටා රමනුස්සයා ඒ දිිනිවල දිහාාවට ඇදිල ගියාට මොකද ඒ පුද්ගලයාගේ හිත. එඒැන කියන චේතනා පත්තන පනි දිචේතනාව ප්‍රාර්ථනාව ඉලක්කය ගිනිවලින් මෑතිට. ඒ අතට මෙ හැරෙනවාම බේරින් නමුත් ඇදගෙනය. ඉතින් එ අන්න ල්ලාට කියන පුුදුරා ඒතන චර ජයනකාන් අන්න මහනි එසේ මනු සංචේතන ආහාරය දතයුත්ත මනු සංකේතනනාරය අරයට පිරිසි දවබෝධ කර ගත්තොත්. ඒ ආ්‍රශ්ශාවකයා කාමත අාහවතන්න විවාාතන්නගෙන පැන් තුන මවබෝධ කරගත්ව වෙන. ඒ තන් හාතුන හරි යාකාරාව බෝධ කරගත්තොත් ඒආර ශ්‍රාවකයටට ආයිර් කරන්න දෙයක්න රහත් ඉතින් ව මේකෙත් අර්ථය අපට ක් විවරණය කරන්න ව අටතුවාවත් දෙන්න වෙන මොකද මේ කියන මොකද මනවු සංචේතනාව තියනම මේක තිය දු දුක් සභාල් ඒක මේ පින්නතුට අපි පුංචින් දර්ශනයක් කිව්වක් දැන් අපි හරෑන් ඉන්දට යනවා හෙට දවසේ විශාල නායකරයක් නෑ ගෙවන්න සල්ලි සොයාගන්න නිදි දෙව්දුව ඒ විද ඒ අතට යන මේ අතට යනෝ සිත විරි චේතන මනෝ සංචේතනා බලාාත්කාරෙන් යදගෙන යනුහන් ඒන් පේනම ඇතුකොට ඒවාගේ ඔන්නතව පහසූපමාවක් තියමු දැන්ගර මහා මිරි ගෝස්ස දුවන් මහාටාර අතන ඒ තන්හාම නිසාන අර වතුරටි බොන්නව නිසාේ ඒතුකොට අත යනෙනග කියලා දුවන්න දුවන්න දුවන වැට වැට දුවන්න දුවන්න බෑ දුවන්න බෑ නමුත් බලාාත්කාරයෙන් ඇදිල යනො ඒ තන්හාම නිසා. ආකොට ෘෂ්ණාවේ ස්වභාාවය ඒක තුළ මනු සංජේතන ක්‍ර ාත්මක වය කොට අන්න ෘෂ්ණාව ස භා තුවා එකකට ඇතේ කෙල හිතමු එතකොටේ මනෝ සංචේතන හර ඔන්නලාට ඊට වඩා ගමුරුව අකන්තිමටින්. කිෙසේ ද මහනවිින් ඥා හරය දැ ඒකට මෙන මෙ හම ම බ යම්සේ මහනිනි ඔය ශරජ කෙනෙකුගේ ඇම තිවරු හරි අල් ගෝස හරි වන් පර ලෙක්. ඔර පල් ොෙ කල්ල ගෙනවිල රජරුවන්ට ලඟට ගැත් පෙන්න්න නොවා මෙන්න දේවයන් වහන්සේ දෙේවයන් වහන්ස මේ සුදුසු දඩුවමක් මේ තැන තැටි කරන්නකි දෙන්න කියලා දෙකොට මේ රජ්ජරුව කියනවා එහෙන එම්බල පුරුෂය ගිහිල්ලා මෙයා අරගෙන ගිහිල්ලා උදේවරුවේ මෙයාට දෙන්න අඩේ අති පාරවල් සීය අඩ අති පරවල් සී දත් දණඩුව මඇටත් ඔන්න ඒ ැල අරමනුසිය ගැෙනහිලා අර අපි හිතුම වදකයා ල්ලා එනට දවල් හනුවම මේ රජුරුවෝ කොහමද අරවනුෂ්‍ය තම ජීවත්වෙනවා ආහනන් ගෙන ආය අර්ගෙන කියල දවල්ට අත් දෙන්න අඩේයටි පාර්වසිීල හැන්දේ යයාහන කොමදර පුදගලයා කාම ජීවත්වෙන හෙනන් ගහිලා තවත් සිය කසායත් දෙෙන් ඉතින් ඔන්න එලකට පුදරවන් සහංඟගයාගන්න මොකද මහනී හිකන්නේ දවසට අර විදි අඩයාටි පාරවල්තුන් සියත් වෙන ඒ පුද්ගලයා දුකක් හිඳිනවත්. ඒ මොකදම බාගතුන් හස නොයිදදින එක්ක ඩියහටි පාරත්තු නද්දුක් දොන්න සක්ක ඇතියෙනවාට න්න උක්රද ඔන්න එචර ඇතන රයිනග අන්න මහනනි එසේ විඤ්ඥානාහාරය දත යුත්තේ. විං්ඥා ආහරය හරියට පිරිසෙන් දැනගත්තොත් ඒ තැනැත්තා නාම රපය තේරුම් ගත්තම නාම රූපය පිරිිසන් දයවබෞවත කර ගත්ත ඒ තැනත්ට ඒ රාර ෂ්්‍රාාවට අමතුුවින් කරන්නයක්ක් නෑ. ඔන්න විං්‍යා හර ඒක ක්කොටුන් වඩ මාර තේරු වි ඥාන දුක හැට පිගන්න කව්ගක් ක කියැමති. ගලත් අබි පුංචි ර්නයදු මේ කාලි හට දැන් ඒ කාලේ අඩේ අටිකේ ලද ගත්ත. නමුත් මේ රූපවාහිනයම නරබන දවසපුරා රූපවාහිනය නරඹන පින්නතුන්ට යම්කිසි ප්‍රහාර එල්ල වෙනවා ඒකට අමුතු වචනයක් මා ජොදන්න තේරුම් ගන්න බලන්න කාලීන භාසාාවට අන්න. දැන්ඒ රූපවාහිනී නබන මේ පින්නතුන්ට උදේ දවල් හවස විඳින්න වෙන්නේ අඩි ඇි නෙවයි ඇඩඩ ඇ්ටි ඔය ග්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ල කරන වදකයිින් වාපාරික වදකින් එල්ල එල්ල කරන ඇඩ්ඩ අඩි පාරවල් කන්න වෙනවා ඊනඟට අනික්ත් පත් හිතන් රාත්්‍රය වුණත් නගරය විදිකට ඇතුල්බෙන්ව විදුල බුල ති බුබුලතින් අපි දිහබන අප දිහබන අපේ අයත නිදි අබරන්න කියලා නොය කොත් උපක්‍රමවලින් අපේ අවධානයද ගන්න න්න ඒක දුකක් බවත් සාමාන්‍ය රෝපයට තයරෙන්න්න ඇති විඤඥානය තියරෙන නිසා විඤ්ඥානය නිසානි ඒ අඩ ඇති පාරවල් කමින් මේදීක කාලයක් වංසාරි අපිය විලා තියනවා එක නාමරූ පිනිසා වෙන බවදදන්නේන ඔන්න විද්‍ය තත්වය ඒ අපි වැඩි විස්තර කැන්න ඇතේ ඉතුරු හරි යෝගාවචරින් භාාවනාමය වශයන අවබෝධ කර ගන්න ෝනේ ඔන්න එතකොට ඒ වි්ඥානා හරිය හෙමයි කර හිතාද එක තේරුම් ගත්තත් ඒත්‍ර හත්ත ඊරඟට අපි මේ ආහාර පිළිබඳ කතාරද. සහත්ව තක්මතු කරන්නට ඕන අපි කලින් කිව්වා සත්වෙන්ගේ ජීවිතය මතා පවතින්න ආහරයමක් කයියි. එ කොටක නැතුව බැ එක නැතුව බැ නමුත්ොන්න ත ල්ලට ගුරාරය තිය මේ පිනතුව හලපියන බදුජාන්සේ පවා දුෂකරක් ක්‍රියා කරන හයා අවරු දක්තිස්සේ. අර නිගන්ට ක්‍රමයට අනුව ඒ කාලෙ තිබුණ දුකෙන්මයි මේ සය ලබාගන්න පුළුවන් අත්ත කිය මතාහාන යෝගය තමයි ඒකාලය රජ කළේ ඒ කාලෙ සම බ්‍රාහ්මණ අතර එක ුදුරාන්ස. අන්න අනි අනිත් අන්තයට ගිය ආ ප්‍රතික්ෂේප කරල ලාන්ත වෙනකම් අර පින්තුවෘතියෙන් වහසේ ඊට පසේක අන්ගාමි බව දැකළ ඔන්න මැදුම් පිළිවෙතටාව අන්න මැදුම් පිවෙත ආශකයන මේ ධර්මයෙන් විසඳදුම ඒ මැදුුම් පිළිවෙත ප්‍රකාශ කරන එක්තා සූත්‍රයා අපි මීට කලින් එක සම්පූර්ණය කිව්ව නිසා යන්තන් මතක් කරහ මේ පිණුසට ඔන්න එක අවස්ථාවක අපි කියමු එක් තරා භික්‍ෂුණයා හොරලේඩර්ගෙන. මකිසි ොර දහසකින් ආනන්දස්වාන් වහන්සිට අරාධනා කරලා බනක් අහන්නල ඇත්තිල වගේ ආනන්ද ස්වායනසට මේ හොේ තේරිලා එක්තරා දේශනාවක් පැඇත්තුවා. ඒ එක්තරා දේශනාවේ ධර්ම කාර හතරක් සදහන්නින් පඩ මිනෙක් විතර අපට මනි අවස්ථාව න කියෙීම කියනවා මෙම ආනන්ද ස්වායනාසේ කාරණී ඉතිරිපත් කරන්නේ. ආහාර සම්බූතෝ භගෙන යන් කායු ආහාරම් මිස්සාය ආහාරු පාතප්පු. නැගනේ මේ ශරීරයේ මේ ශීරයේ හැලතතින්නේ ආහාරරි ආරෙන් හටගත්ත. නමුත් ආහරක් නිස්සා ආහරයම උපකාර කරගන්න ආහරම උපකාර කළගෙන ආහාරය ප්‍රහණ කල යුතුමක තේරු ගන්න තම තන ැතුම් පිළිවෙතති. ඉති ීලගටඒකට පුංචි විවරණ ත ද න් හන්ස ෙේද ඒ ආහරරි උපකාරගරන ආහාරයෙන් ගෙතරවෙන් ආහරය ප්‍රහණකර න්න ලාට න ප ක හල න ික්ෂූන් වහසලට. ඒ තනවා ාර්ලා තියෙනවා ආහර නොගෙනන්න නෙවේ ආරගන්න වන ප්‍රත්ථේ වෙේක්ෂා කරලගන්න එකක යාාන සංවරය තුළි ඒක භාවනාවට හර්ග එක පර්මාත තේරුම් අර්ගෙන ආහර ගන්න කෙලා කියල ීම. එකන් අන්න තික කෙතියීම සඳහමේනවා ලංකිසේ භික්ෂවා ආරගන්නකොට මෙම නුවනින් සලකන පටි සංකඛයෝනිසු. නොනීින් සල කලා මෙහමම හොමදන්න මේ ආරය මම ගන්න නේව දබා එන්න මදා නමන්ඩනා නවී භෝසනාය. මේක මේ අරකිව හගේ ශරීර විනෝදය සඳහා ශරීර ්‍රපතිය වඩා ගැනීමට විනු කාලම් කාරකර ගැනීම මාදිය සඳහනුවේ නැි බෝසනායි ඔන්න ඒනඟට කියනෝ. යාව දේව හන්න වැදගත් වචනේ. කුදෙක් හරිගන්න මොකටද කුදෙක් යාාවදේව ඉමස්සකා ඇස්සෙ ටිතයා මේ කයි පාවත්වාගනයා ්‍යාපනාය යපීම සඳහා ටිතියා යාපනය විහිංසූපරතියා ආහාර සම්පූර්ණය අත්ත හැරියාම වෙන හිංසාාව හිංසාාවෙන් බේරීමට. එඒ බ්‍රක්්ම චටයාානුක් ගාල හරය ගල්මි බ්‍රහ්ම චරියාාව නිශාසන ්‍රක්ම චරියයාාව නිවන් දක්වාවය ප්‍රතිිප දාාරකීමට ඉති අන්නේල්ලන්ටඒ එක හුලුවද ඉති පුාණංච වේදනම් පටිහංකාමී නංචවේදන නොපා දෙෙසේ ඒ ඩගිනිි වේදනාව මම මේ ආහරය ජැනීමට කෙලවර කරනවා. නවංචවේදන්න ඔපාදෙස්වාම පමණට වැඩිය කාල ආහාරර්ගෙන ඒ අු ්‍රේදනාාව ඇතිකර ගන්න වෙත්න. යාා්‍යචේ මේ භවිත යන වජ්‍යතාච පසු වියාර මගේ මේ යාත්‍රාව මගේ මේ ජීවිත ගමන නිරවද්‍යවස්පර් පසු විහරණය කල කියන භාවනාවට සුසුවන්දමින් පමණටආර්ගයන දීම ව පස විහරණයත් ඇති ෝො ජීත් වෙනකි ඔන්න පරමාර්තය සලකන.මකට තවයිකක් එකතු කරන්න ඔයහ පුළුවන් සංග්‍යාවන්සේලා එකට තවයි එකතු ගන්න භාවනාකොට සබුත් ඒක මේ අමස්ථාවක වුවත්. මේ විදිරයි තියන්නේ ප්‍රතිි සංකායෝනිස් වර විදිට කියල ඉවර වෙලා ඊළඟට සබබෝ පනයන් පින්ඩ පාතු ඉසලක කියන්නේ අ නව දයි නවාදා නණඩ න භූසනා යාවද මස්සකකා ස තිිතියාපන ිසුප්‍රතිය බ්‍රක්් ච ියන්ග ඉංගට ඒ ඒක පනමහර්තය දක්වන්නේ හමයි ද මේ ආහාරය තනිකර ධාතුමත්තකෝ ධාතු මාත්‍රයක් පටව්‍යාපෝතිය ජෝවාය වලින් සකසුන ඉදහතු වලින් සකස් වන එකක් මේක ධාතු වශයෙන් පලකොටට පිරිසිදයි. නමුත් මේ කළු කයට ඇතුල් වෙලාක මන් පූතිකායම් පත්වවා අතිවේ ජිගිච්ෂනියෝජයි තමම පිුල් භාාව පත්වෙනවායි කියලා. එතකොට අන්න තල ධාතු මන සිකාරයක් තියෙනවා ආහරේ පටිකූල සංඥාතියන පිළිකුල් මන සිකාරයක් තියෙනවා. ඔන්න විදිට එක භානාවට නගනවා එක තුළන්නුත් අන්තිමට. ඒ එධාතු මානසිකාරය තුලින් යනි සුන්්‍යතාවට යදාතුමත්තකො මේ සුන්්ඥෝ මේ සුන්්‍ය හැටියට සල්කනවා. නිසත් වෝ නි්ජීවෝ සුඥ. එතකොට සබෝපන පින්ට පාතව ජිගුක්්ෂණ ඉමන් පූති කානපත්ව අති ජගුච්ච නියෝ ද මේකුණු අයටක තුලා යන්න එතකොට ඒදධාතු මානසිකාරය තුින් සු්‍යාව දක්වාම යන. පිළිකුල් ගැන මෙැහිකිීම තුළින් මේ කල කිරීම අත හැරීම. ඇතිකට ආ ආහාරයෙන් මිතෙන මයි කියෙනක නිරෝදධ කරන කියක අන්න තන්හාමනැති කිරීම යටට ප. ඔ විදිට ඒ ඇතිකොට ඒ තනයි මැඳම් පිවෙත තියනෙ ධර්මය මොකද ඒ කාරණය තවත් පැහැදිලේ නවා අය මේ සබ්භාසක සූත්‍රයේ ජීවිතය ගෙමන කොට සමහරෙවල ඇතුවත් ැරි නැතුවත් බැරිතත්වත් යන ආරය ඒ බව බුදුරාසේ තරුම්ගත්තයම අමවස්ථාවක ඒ මැදුම් පිළිවෙතට අයියක් ආහාරය ප්‍රතික්ෂය කළ ලබ ඒ වෙනුවට ඒක ප්‍රයෝජනට අර්ගෙන ඒමත් ්‍යස්තව එකට තියෙනෙමක් තනයුම් මාතරණය වශයෙන් ඒක පමණ දැන වලන්දීමෙන් ඒ තමන්ගේ නිවන් ගමන යනවා ජනකකා එතනින් ඒ ප්‍රකාශ කරන්නේ ඒකට අආදාලෙව තවත් නොයකුත් තුපමා තියෙනවා හාරය පළිබඳව කල කිරීමට හේතු වෙන ඒක ලොල්වීම ඇති කරන විදිය මහ පුදුම් උපමවල් තියෙනවා කරින් අවස්ථාව අපපි සඳධන් කළ කුරන්වම දුනාලීත්න එහම ඇත්නම් කුර ධාරූපම මහ පුදදුම උපමමා බුදදුහාන්දුර දෙදනවා අපේ එම කල ුත්තවස්ථාව ප්‍රකාශ කළලා දැන් ඔය දැලි පිහකමී පැණි හ පැනිි කන්න කැනති යෙකුට අපි දැලි පිහ මේ පැණිටවරල දනවා. එකොට ඒක ලොවින්න කොහොමද දව කපාගන්න වෙනේ අන්නන්නේ යා රස තුෘශ්නාව නැතිකරන්න හමක කිය රස ෘ්ාව සිදීම සහනයකුත් පුදම විදි උපම දුරජානන් ්‍රශක තියන සමමාරට දක්වල තියන හෙම මේයා හරය ගන්නේ හරියට තුවාලයකට බිහෙත් දන්නවාගේ. වනස් රෝපනත්හය තව දක්වනවා අක්හ බංජනන් ජහා අක්ක කියලා කිය . ඒ රත වල බොස් ගිය කියලා කියන්න අ රෝධරකය වන්න පහසු වන්න තෙන්ට ෙල් දනවාගේ එහෙම හිතලා මේ කාන්තාර පංචස්කන්ද භාරය කාන්තාරය ඒහග සංසාර කන්තාරය හාට ගෙනයාම සඳහා මේ වානයට තෙල් දන්නවගේ ආර පාවිච්චි කරන්නේ ව නොගුත්ත මල්දීල තියෙනවා. ඊළඟට සම්බජනා ජතා. ඊළඟට ඒ රස තුෘෂ්ණාව නැතින සන්හා. ශරීරයේ වනස්ස රෝපන අත්හල් අ පුත්‍ර මාංස වගේ ඒත් තර කෙනෙකුට සම්වේගත් වෙන දෙයක් ආහාරය පිළිබඳව පිළිකුල් බව ඒක සරීරයට ඇතුල් වුවමින් වෙන දේවල් යමහි කිරීම. ඉතින් ඔන්න ඒ විදියට ඒ ආහාරය පිළිබඳ මැතුම් පිළිවෙටත්ක් බුදුරජණන්සේ දක්ව තියෙනවා ඒ ඕග තරනාාධිශූත්‍ර වලත්තියන්නේ සැඩබතුරලකින් එතෙරි වෙන්න යන කෙනා ඒකට බැස්සැට පස්සේ නැමතුුණු ගිලාපහහින දැඟලුවොත් ගසාගෙන යනු ඒගේ අත්ත කෙලමත් තානයෝග හරියට දැඟලීම වගේ ආහර සම්පූර්ණයෙන් ප්‍රතිෂේ ඊළංඟට නැමැතීම වගේ තමයි කාම සුකල්ලි කානයෝග අනුවව සීමමාන්තිකව ආහර ගැනී ඒ දෙකෙන්ම වැලකිලා මත් අන්්‍යු හෝහි භෝජනය කියල තිනවා. ම න දන්න කියල ්‍රශ කර යෙන ආහර ගන්නන්නේ මදි පරිසං වන්න චත්තාා රෝ පංචාල් ආලෝපයේ අබුත්වා උදකං පිව ආදි වශය සාරිපපුත්ත සහන්සේ යෝගාවතරින්ට ප්‍රකාශ කරල තියෙනවා ආහර ගැනීමදී බත් කටවල් තුනහතරත් මොගෙන ඒවේ නොට පතුර ගන්නේ මේ සැහැල්ඩූ පැත්ම සඳහාය ගෝපකාරවෙනුවන්. අව විදිේ නානාවිද උපමාවලින් ආහර පිළිබද පමණ දැන වැළඳීම අමධ්‍යස්ත ප්‍රතිපත්තියක් එතැන දක්වන්නේ. ඒ ආහාරය පිළි මඳව ඒ වගේම ආරපිම ප්‍රශනය කොයි තරම් වැැදගත්ද කියතොත් මේ පිසු සමාවිට හඩ ඇති හත් අවුරුදු අයිසද හත් වුණු ඒ සෝපාප සාමනීරයන් වහන්සේට උපසන්ප දාව සඳහා බුදුරජණන් වහසේ අනුදැන වදාළි ප්‍රශ්න දහයකට උත්තර දෙන්න කියලා පළමිනි ප්‍රශ්නය සබබේ සත්තා ආහාරත්්චිතික. සබබය සත්තා ආරෙට්ිතික හැම සත්වයින්ම ආහාරයවඋඩ ආරය මත බවතින වයි කියක. ද ල හිටුවට සහරු ගන්න නමුත් ඒ හරියාආකාරතේරුම් ගත්තුත් එකක්ත් ධර්මය සඳහන්නනවා යම්කිිෙනෙක්කේ සබ්ේ සත්තා හර ්‍රිතිකා කියයන ඒ හරණය හරි ආකාරතේරුම් ගත්තොත් ඒ තුළින් ආහර ගැන නි්බිධාව විරාගේ නිරෝධය ඇතිනො. අන්න ඒක තුළින් නිවන්දකින්න පුළුවන්. තාඒවාගේ සම්මාධිට්්‍යි සූත්‍රයේ ප්‍රකාශ කරනවා. සම්මාධි්්‍යි සූත්‍රයේ සාරපපුත්ත සසාහයන් වහන්සේ සම්මාධිට්‍යය නාවිද විජිට විදග්‍යා කරවා. ි හ දල න පුළුවන්ද ත කරම ඇති කන හම කියන ඕන්නන එක කරම මරි යම්කිසි භික්ෂුවක් ආහාරය හරියාකාර දන්නන ැ දන්නවමී පින්නතුන් චතුරාර්ය සත්තිය කියන කොට දුක සමුදේ නිරෝධය මාගකි හරතේ ඔන්න ආකාරය ප්‍රකාශ කරන. යම්පිසි භික්ෂුවක් ආහාරය හරියාකාර තේරුම් ත්තු ගන්නවනා. ආහාර සමුදේ තේරුම් ගත්තු. ආහර නිරෝධය තේරුම් ගත්තු. ආහර නිරෝධ මි ප්‍රති පද ර තේරු ගත්තු. පමිකු ෙනෙක් සමා ධී්‍යය තියවා කියෙන න ද මේ ාපටි මේක අර්ථවත් කර ගන්නපුළවා. තකොට හාරය තමයි යයට සතරකාරාහාරි කබලින්කාරහර නම්බූඒ පින්ටු කොට ගන්න ඇතුට ගන්න හරි පමණක් නොවේ ස්පර්ශය මනෝ සංචේතනාව වි්ඥානය කෙනෙ ආර හදරම තේරුම් ගැනීම හරියාආකාරය එකක දුක්ස්වභාග ඉන අට එකේ යතිින් තන්න හා තිෙන බව අනින් අපිකිව්වා ඒ තන්හා දෙනි සත්‍යය ආරි සත්‍යය හැටිතේතන ඒක නියෝජනය කරනවා. ඊඟට මේ නිරෝධ නිරෝධය තමයි නිව ඊළඟට ඒකට මාගියය තමයි ඔන්නව කියාපු මැඳුම් පිළිවෙත පටි සංඛ යෝනිසූ කියලා නෝනින් ඥාන සංගර කියලාත් කියෙන නෝනින් සලකළ ආහාර පරමාර්ධ්‍යත් සලකළ ඒවගේ මේ භාවනාවට හරවාග බුක්තිම දීම තුළින්. ඔන්න ඊළඟට තවසාරයයක් අපි අර ගත් හබල කිය වන ටිකක් යැඹු පැත්ත අවසාන ගාත්ාව ආරෝග්‍යයන් සම්මධනඥාය ආසවානං පරිකයා සංකාය සේවී හම්මට්ටු සංකන් නෝපේග වේදකු ඒගේ අතාවි තේරුමායි මතක් කර ගත්තොත් ආරෝග්‍යන් සම්මධඥාය අපි ආහාර ගන්නේ මේ නිරෝගි ම සදඳන්න න තන බුදු හන්තුර රි පුදුම ගැනුර අදහසකයන් ඒක එන්න නිෝගි බවන මෙතන කියන්න නියම නිරෝගි බවමකක්ද. නම නිරෝගි බව රහත් බව එතකොට ආරෝග්‍යන් සම්මදා නියම නිරෝගි බව තේරුන් අරගෙන්. ආසක තේරුම්ගන්න ආසවානම් පරි්‍යා ශ්‍රමයන්ක්ෂය කෙල්ලා. ආසවානම් පරිත්‍යයා එක නිසා එනාට සංකාය සේවී ධම්මටුවෝ ධර්මයහි පිහිටි සංඛය සේවී කියලකන අන්න කියබපු පටිසංකායෝ නිසෝ පින්ට පාතන් පටිසේවානු යාදී වශෙන් ඒ ඒ පින්ඩ පාතය පිළිබඳව නෝනින් සල කළ පරිබොහෝග කිරීම කරන ඒ රහතන් වහන්සේ සංකන් නෝපේතිවේදගු ඔන්න තියෙනුවර ඇ පැත් ඒ වේදගූ කියල කියන ත්‍රවිද්‍යාවේ බ බෞද්ධ සකල්පන ේද කු කියල ගන්න අ බමුණන් ත්‍රවේද නවේ ත්‍රවිද්‍යාව හකට මේ ධරම දක්වන හතන් වන්සල හත්වය බලති න ත්‍රවිද්‍යාවා කෙලවරට ගිය හතන් වහන්සේ සංකන් වෝ පේති කියන්නේ අන්න ගිනීමට නොයි ගිනීමට නොයි අන්න එතන ඒ යමුරු කාරණයක් කියන සඳහන්නේ. එතකොටට ඒ ගිනීමට නොයින්න කොහොමට කියනෙ ට ක ල් ප නල බල. ඇතවශයෙන් මෙන්න මෙතන්දි ආහාර සතර ගැන කියවෙන වෙන සූත්‍රයක් තියන අත්තිරාග සූත්‍රයේ කියලා අත්ිරාභ සූත්‍රයේ ඒකදදි මහ පුදුම උපමාවත් ගෙන ගැම් රූපමවා.ඒ අතිරාධ සූත්‍රයේ මෙහෙමයි සඳහන් වෙන්නේ සතර ආහාර කියනෙක කෙලිින් ඉස්සල්ලාර ප්‍රකාශ කරලා මහනිනි ආහාර සතරක් තියනවා ඒතියාපු හතරමයි ඊ ළඟට වනු බුදුර ජාන්ස ප්‍රකාශ කරනවා යම් කෙනෙකුට යම්ශ්‍රාවකයෙකුට මේ ආහාර සතර පිළිබඳව ඒතුක් ඇතන සහන්න යම් කෙනෙකුට රාධියයක් තිබවන නන්දි කියන නම්බූ සතුට වීමක් තිබවනම් තන්හාාව තිබෙනවන. රාද නන්දි තන්හාාව කියනක් ඒ කෙලෙස් තියෙනවනං ආහාර පිළිබඳද. එහෙමනන් ඊළඟට වෙන දී දක්කනවා අපි බලිින්කා ආහර කියලා පිඩුකොට ගන්න හර පිළිබඳව අරකයාපු රාගය නන්ද තන්හාවෙලාම් කෙනකුට ඇත ඒ කවපකාර ඒ කවප්පකාර කරගෙන. වි්ානය පිහිට වැඩවා අඇතන ඔන්න එළට එෙන්න්නේ මේ පිනකන් බොහ විටය ොයන මේ කාලේ නැවත උත්ය පිළිබඳ ප්‍රශ්නය එකක හස ගැඹලි කාරයක් වෙන්න එතකොටට ආරය පිළිබඳව අරවිදියට රාජය තුටුවීම තන්හාම තියෙනව නම්. ඒ ආහාරය පිළිබඳව වි්ඥානය එතන පිහිටනවා වැදෙනවා යම් තනෙ ඔන්න නට තන යන්නේ එත නිර පතිිශෝම්පාග යනවා යම් තැනක වි්්‍යානය පහිටල වැදවනවා. එතන්ට නාම්රූපය බැගන්න. යම් තැන්කට නාමරූපය බැහැගන්නවන එතන සංස්කාරයන් වැඩෙනවා. යම් තැනක සංස්කාරයන් වැඩෙනවනං එතන මෙනහෙම කියනවා ආයතින් පුන භාබිනිි බත්ති. නැවත කුනර් භවයක් ඇතියනවා. නැවත පුනර් භවයක් ඇතිවෙනවන එතන නැවත ජා ජාණ ඇතිනවා තන රම සුම් කාරණයක් කියන්න. ඒගන්නේ මේ හතරගෙන මෝයකුපමාව යි විදර දක්වන බුදුරජාණන්සේ අපි ඇතුළට ගන්න හාරය වේවා ස්පර්ශයවේවා මනුංචේතනා විඥානයේේවා ඒ පිරොන් යම් කෙනෙකුට රාගේ නන්දදි තන්නහා කියෙන කෙස් තිබෙනවන අන්න අනාෙ නවත භවිකට යනවා කාරය ඒ නිසාම ඒ නිසාම ඒ තැනැත්තා ගේ වින් හනය එතන පිහිටනව පිහිටල වැඩෙන කොට නාමරුපය බැෑගන්නවා නාමරපය ැගන්නොට සංස්කාර වැන්නවා සංස්කකාර වෙන්න කොට නැමත උත්පත්තියක් ඇතිනෙන ඔන්නන් ෙම ිකට කල ගන්න හතරට මෙහෙම නමුත් ඔන්න ගැබරුව එක තියෙන අර දෙෙනවා මම් උපනවා ඒ ඒකට දෙන උපමා මෙනි මෙහෙම බුදුරජාණන්හන්සේ යම් සේ මහනිමී රදරෙක් හෝ චිත්‍රකාරය හෝ ලාකඩ මතුපාට කහපාට මද තිය පාට වැනි සාල්මක් අරගෙන සාල්මකන් මට්ටංගූ ඩෑල්ලක හෝ බිත්තික හෝ හෙද්දක හෝ ඔන්න මේති කොහොඳට සලකගන්න සියලු අඟපසගේ සහිත ස්ත්‍රීරූපයක් ෝ පුරිෂරූපයක්ට නිර්මාණය කරන්න නේද අන්නේ වගේ අන්න අර්කියාපු දැන් ඒක සම්බන්ධ කරගෙන ගොට අර රාගය නන්දි තංහාාව ආහාරය පිළිබඳව තියෙනවනම් අන්න නැවත උත්්පත්තියක් ලැබෙන ආකාරයයි. ඒ තුළලන්න සිතුුවන් පටය වැඩ නවා දැටිකක් සලකගත්වත් මේ පින්නතුට යම් ප්‍රමායකට අපි මව්කුේ යාර කලල් රූපයකිව මඩ ැල්ලම කිව්වනේ ඔය මට ැල්ලමේ සටහන වනවා ස්ත්‍රී රූපයක් පප න රපය තන තියන මේ පිතු දන්න එකම බද අර සිතුුවම් කිරරිල්ලක් වගේමක ඇයි අර ඒ ඒ රාගය ඒ කෙලෙස් තුළින් අර විං්ඥානයේ හජම් පාටක් ගැනනවා එතම පිාම රූප කියල කිය කොටම ්්‍යානය දාන නමට රූපලයක් අ සිතුවම් කාරයගේ සිතුන් දදින පුද්ගලැි පමාමින් දෙන්නේකල් එතකොට රාගේ නන්දිය සට්හාාව ඇතිතා ඔන්න වෙන හැටි. එතකොට ඒක තුඩින් වි්ඥානය ආහාරය පිබඳව දන් සමහර විට පිස්තුූ කනිකර මහා ආහාරයට ලොල් පුද්ගලයි කියලා ඔයිදන් සහරට පනුව හට උප දින්නන්නේ බඳදුවයිවෙන්න ද හාරවලම ූරන් වගේ සතුන්හ. ඒ ඒේ ත්‍රශ්ණාව නිසාම ආහාරය කෙරරි එතන මුූපදිනවා සමහරවිට එකට අදාලව අන්න ටික තම අර රූපයක් සිතුුවම් කිරීමවාගේ එතන විඥාණයයක් නාම රූපයත් අතර සම්බන්ධ පෙන්නුම් කරන්න හර කෙස් නිසා ඔන්න එහෙමයි ප්‍රකාශ කලලා ඒ සිත්තරයාගේ උපමාවදෙන් එතන. ඊනගට කියන එක අනිත් පත් එක ඒත් ද ගැ ුරූපමාවින් එක බොහ දෙනාට ගැටල්ලක් ඇත් වශී අනිම ැඹුර මෙන්ම මෙහමයි කියන්න එක අනිත් පැත්ත කියන යම් කිසිවිදියකින් ඒ කියයාබූ හර හතරේ ෙටින් සලක ගන්න පින්නතුනි අප ඇතුළට ගන්න හරි පමක්න ස්පර්ශය ේවා මනුසංන්කේතනවා ්‍යාය පිළිබඳු. අර කියයාාපු රාගයක් නන්දි නම්බූ සතුටත් තන්හාවත් නැති නම් ඔන්න වෙන දේ කියයන බුදුරජාන් සංගයහන්සලගින් මහන උපමාවකින් ඒකුමාවතම මහපුදුම මහනෙ ඔන්න තියනෙනවා කුටා ගාර්ශලාාවවක් කුළ ගයක් තියෙනවා මනතිම කුටාගාරයක් තියෙනවා ඒක රුදේ ජාන්සේ ප්‍රකාශ කවා. ඒ පත් දනු පැත්ත හො ැන පැත්තෙන් කවුලු තියවා කවුලු තියනවා. එහෙම කවුලු තියන කුළුගේක බුදු සංජාවන්සලගග හනු ඉර පායන කොටට. ඉර පාහනකොට සූරර් රශ්නය කොතෙන්ටද වැකින් සං්‍යා වහන්සේල ප්‍රකාශ් කරනවා ස්වාමීනී අර බටහිර පැත්ති බිත්්ති ඒර ජාහය හොදැයි බටහිර පැත්ති බිත්තියෙන් ැත්න එතකට ස ජා සක හ ොළ ට ැ න්නේ. ඊළන්ගේට බදුරජාන් සයාහන හොඳයි පොවක් නැත්නම් එහනම් වතුර ප බොල තය පොට ීලාකටතියන්න වතුරණ වතුරේ වැටෙන බුදුරජාස නටන හොදයි වතුරට නෙත්න එහනම් ඉලාකට කියන රං්‍ය හසලකය නවා එහෙන ස්වාමීනි ඒ ඉරුවජිය කොහෙේවත් පිහිටන්නේන අපපති හිිත ඔන්න වචනයන අරි ගැඹරු පත්තක් ොතින් අහිරන් ස්වාමීණ ඒ ඒ සූරයාගේ රශ්මිය කොහේවත් පිටන්නේන විිද්‍යාත්නය පොළවත්නෑ වතුරත් නැත්නං එක පිහිටන්නේ අපතිට උච්චරයි උපමා. ඉති ඔන්නස තියන ගැඹුර හිතල බලන්න පින්න තුනි අපි මේවා යම් විදිකින් ප්‍රකාශ කල තියන අනිදස්සන විඤඥානය කියලා උන දෙන් රයිකිව අප තිට්ටට විඤ්ඥානය සාගාධයක්ත් නැත්නම් විඤඥානයට පිහිටන්න හැතියක් නෑ. එකනේ ඔය අනිදස්සන ඒ අනිටසන කියන වති තවරණ කොටත් අපි බොෝවිට මතක් කළ තිුුණ අය ැන් ඒකෙදදිද්දක්නො ය සිත්්තෙරෙකු යොමමාවක්. ඒ ම නොක පෙන්නු නොරන විදාහ නොපාරනක නර්තියයි එකක එකක ුන සූත්‍ර උපම පශනය අපි පෙන්නවා එක බුදුර යන් ම මෙෙම ඒත ප්‍රශ් න ර න් යම් කිසි කනෙක් ඔය කියාපුස්සායන් ලාකඩ ස්කහපාට නිල් පාට ආද සසායම් ටිකත් අරගෙන යම්කිිසි පුරුෂයසායම අපිත පුරුෂෝ පුත්තාරර්ගෙන ඇල්ල කියනවා ඒ පුරුෂය කියනවා මෙන්න මෙහෙම මම මේ අහසේ අහසේ ම රූපයක් අතිනවා. ට ුද හන සංජ්‍යාන්තල මහන ඒක කරන්න පුළුවන්ද ඇ්ද අර්මිණය රායරගෙන ඇවිල්ලා පුරුුවත්තායලගෙන කියනවා ම හස රෝපයක්. ඒක කරන්න බැරි වැලක්ෂ මක් නිසාද කිය සංාාවතට තේරුම් කරන්න ඔන්න අම මෙතනවත්්‍යන ඇද ගත්තතන. අයංහි බන්තය ආකහසෝ අරූපී අනිදස්සන. ස්වාමීනිමය අහස කියන එක අරූපි රපීදයක් නො. ඒගේ අනි දස්සන යමක් විධාපාන ශක්්‍යයක් ආස නෑ. අන්න අනිදන ෙක් බෝධ ගන්න බැතුන් පැත්ත කකෝ. ඒය අනි දශන ාන ගැන මට ල වස් ල අප දේශන ප්‍රකාශක දේශන ානන් අනි දස්සන න්නතන්ට මදැන්. අනන්තන් සබතෝ පමන් එ ආපෝච පටවීතයේ ය වාල ගාධති එ දීගාංච ර ංච අනුන් න සුභා සුබම්. ට නාංචර පංචය අසේ සම්ප රජ්ජති වි ඥාන නිරෝධ න ේතන් රජිති ගාත තම කාලන්තරය ති තේරු දනු ැ වනේ සහරු තේරු මතු ෝකයක් හට බ ල න්න තන ානන් අනි දසනග නකිව විඥානයක් තියෙනවා. විමුක්ත විං්ඥානය නාමරූපත් පෙන්ඩුම් කරන්නේ නෑ. ඉන්ාන අනි දස්න ක නාමරු පට තුළක් දේවතම ලගට කියන්නේ. අනන්තන් ඒ අනන්තන් අර්ග දන් අර සර රැ නය ැ ැනක් ෑ. ඒවාගේ අනන්තන් සම්බතෝ පම ඊළඟට එත්තා ආපෝච පට වී අන්න නොරන්දන තැන් ඒ කියන විඤ්ඥානයේ ආත ආපෝ පටවිතේජවාගේ මහාබුධ ධර්ම සටහනය න ගාධතිී ඒවන අදන් නිනෑයි විඤඥානයේ එත්තා අපෝචමද ධාතු මනසිකාරය තුළින් ධාතුන් ගැන කලකිලා එතකට අආරදැන් අක ගන්න පුනර් භය පිළිබඳ ගතන්තරයට තිකොට යම් විං්ඥානය කර ර පටිවි ආපෝ තීජෝවායෝ දඩව ගත්ති නැත්නම් ඒයි රාගේ ඇත රියනවා අන්න එත් තාාපෝචපට විතේ ජෝවායු. ඒවට ඉඩක් නෑ අරවිංඥාන එන ගාතති. එපමලක්න වෙයි ඒ පට ව්‍යාපෝතය ජෝවායායයක් ක්තියන වනන් දිගොට කතාව තියනනි ඔන්න දැන් චිත්‍රරයගෙනත් හිතන් එත දීගච රස්තන්ති එහමත්නම් දිග කොට කතාකුත්න සුභා සුබන්දැ අර්කතාාව කිවනේ ලස්සන අඟපසන් ඇති අස අන්යිත රුස්සී රූපයක් වෝ පුරුෂ රපයක්ත් නිර්මාණය කරනයි සිතුවන්පට ඔන්න සිතුවම් පට එකතාවකාශෙන් තේරුම්ගන්න ඒ කියන්නේ. ඒ සිතුුවම්පට අරවයි කෙලෙස් අර රාගය සනන්දිිතන්හා තියනතා. අර සිතුුවම් පට අපි හිතුවත් නැතත් ඒක ඉබේටම ඇඳෙනවා. අරකයාපු සායම තුළින් රාධිය තුළින් නමුත්න්න රානි දස්සන තත්ත්ේයට පත් වනාට පසේ ිමුක්ත සිතේ නාම් රපයක් කිළිගුවෙනනේ ඒකල් විඤඥාන අනි දස්සනම් මහාපුදුම ගම්ගාථාවක්කය අන්තිමට කියන්නන්නේ එත් නාම චරූ පන්චාසේ සක රජ්ති නා රපෝකම ර අ තන. ඒ වි ාන රෝ දන කියනක ෝද නට ේරු ගන්නබේ තන කියන සාමාන් ලෝකයාගේ වි ්‍යානය සංකත ාි සංකත ාන. අපි වි ා ගල කිය නමර පත්තක යන වි ඥානය අන විංඥාන ලෝකය දන්නන එම වි ාන ඇත කිය ඒකට එක ැ ද න න නිරද වි ාන රුද වන වි ා නිරදවෙෙන්න්න මකද රපට පුරපුරදු රමනක්න ඒටකට තමයි ඔයා රහත් පිත දක්නකොට අපදිත්හන් අනරම්න ඔය පින්නතු හල ඇයි. සුන් තත්වය දක්නොට අනිමිත්ත පචනයෝදනවා නිනිිතක්නෑ අප තිටිත පිහිටීනක් නෑ සූ්‍ය ආත්න තත්වය සූන්නයි අන්න බඳුවේ ඒක තම යොතනත් පෙන්නු කරන්න ඒ සුන් ්‍යතත්වය ොන්න ළඟට එඇතන්ට තව පිය කර ගොම වෙලා ඇති හටේට ගාටා දෙක් දම පද. ඒ සංසන්නි චයෝනත්වී ඒ පරිඥාත භෝජන සුන්්‍යතවවා නිමිත්ත වෝ ජැබිමු හෝයේස ගෝචරෝ ආකාසේව සකන් තාාන. න් පස් දේන් දුරන්න මහපුදම ගාතාවකේකත් අරවාගේ දුර තේරුන්ගන්න නමාරු. ඒතියන්නේ ඒ සං සංි චේවනති යම් රහතන් වහන්සේලා එකක ගොරගත්තු දෙයක් නැත්ත ඒ පරි ාත භෝජන ආරය පිළිබඳ වහරියට පිසි ාබෝ කක ගත්තත් සුන ත අනි මිත්තෝජ බිමක්හෝ ඒස ගෝචර ඕ යම් කැෙකෝගේ ගොදුරුබීම ගෝචරකයන් පි නතුන ගොදුරුබීම තකොට යම් කෙනෙක ගොරබීම සුඥතන මිත ත්වයඇ කොට ආරය න ආ යන ොර. හතන් න්සල හරගන්න ගොරක් හටනේ උන්වහන්සේ යක තුළ සුං්ඥතාව ඒ අවෝධිකර ගැනීම ඒ තමන්ගේ අනිික්ත සුනඥතයේ ගොදුරුිේ උන්හන්සල හැසිරෙන් සු්ඥතව අනිමිත්තවට මක්ොය ගෝටරු. ඒ අයගේ යන ගමන් මාර්ග්‍යස්යාගන්න බෑ ආකාසේව සකන්තානන් ගිතේ සන් දුරන්නය. හස කුරුල්ලොගිය මාර්ග දක්වන්න බැරුගේ රහතන් වහන්සලාගේ සිට යන හැටිතේරුගන්න බයි. අනි මිත්ත නි අප නිිත නිසා ක ොෝතන්ල දෙවියන්. බන් වඳනවල්ලු රහජන්හන්සේ අනේ ඔබහන්සගේ හිතයන අරුණන් අපට පේන අර අරහත් පල සමපතියද කිය ලවුන් ොතනව කියකොට ගොරුි මරහ සුන්ජතවනනි ඒ කාර්ණයම ප්‍රකාශකය ී ඟ තිනෙන ගාතාව තමයි යශාසවා පරික්චීණ ආහාරේ ජනි සිත සුන්ජතවාන මිත් තෝච විිමුක්කෝ යස්ස ගෝචරූ. ආකාසේ සකුන්තානම් පදන් තස්ස ිදුරන්න අර වගේමමාදහස තියන්නේ ඒ ආශ්‍රෝක්ෂය කර හතන් වහන්සේ පිළිබඳව ඒ හර. න අතර ඒ ආර මක්කම තේරුම් ගත්තනම් අන්න ර ගිය මාගය දැනගන්න බෑගයන් හිත යනමාගය දැනගන්නට. අනිමිත්ත නිසා අපන හිත නිසා ඔන ැන් තේරුම්ගන්න එක නිසාතමයි අර සංහහ සේවී ධම්මටටෝ සංකන් නෝ පීතිබේද. ඒ රහතන් වහන්සේලා ජිනීීමට නොය කියන්නේ සාමාන්‍ය ලෝකය දනන්ගන්න රහ බුදුරජාණන් වහසේ ආර ගන්න හැකි බලන්න උන්වහන්සගේ චර්යාාව පරිච්චා කරන ්‍රහ්ම බ්‍රක්්ම . උරනැති ්‍රාහ්ණ තරුණය හත් මාසයක් බදුරජාන්වාන්සගේ පිටි පස්සනේගේ හෙව ැල්ල වගේ ිහිල්ල එලගේ බදුජාන්හසගේ චර්යා පිම බදදු වරණාවක් ප්‍රක්්මාය හිතයේ දක්වුණු එක මෙ මෙහම ටක්ත්තියන අර්ගයාාපු නේම දවායන්න මදා ආදී වශයෙන් අට්හන්ග සමන්නාවත බුදුරජාන්සේ ආරි වලදවා එ පමණක් මේ මහස් චර්යක තියෙන්නේ. රස පටිසන්යේේදී භගවාත් නෝචේ රස රගපති. බුදුරජාන් වහන්සගේ රස හරි ්‍රාත්ම ක වවා. දුජාන්හසට රස දැන නමුත් රස රදියක් නෑඇල්ම අන්න අරසුන්්‍ය තනමිත්තක පන්තර. කොටක තුලින් හිතාගන්න මේ පෙන්නතුන් මේක මහ පුදුම ගාතාටිකක්, ආහාරය පිරිසි දාව පොතර ගත්ත කියල කියන්නන්නේ ආර නොගැනීම නොවේ. අරේ යහාතත්ද්‍යේ දේඩුම්මර්ගෙන් අර්තෘෂ්ණාවරාගේ තන්ාව ඒ වයිවත් කර ඒවයවත් කර අවස්ථාව. ඒවයිවත් නොකර අවස්ථාවේ. අපි බලාාපොරත්තුනත් නැත. අරඒ තෘෂ්නා වේගය තුළින් අපේ වි්ඥානය. කොතන කාරි සහන්න්න වවා. අර සිතවම් පටත් ඇදෙන මවහසේ හෝවා වෙන කොතන කොහෝව අන්න එන තන මයෝද හම ිල්ල හිරවෙලයින්න පුනා ආ පුන බහ නමත උ නරභවයක් ඇතියන්නේ විානයක් නමරපත් එක එකට යනවන විඥානය ඉවත්තුනොත් එතන නාමුරුපයක් හටගන්න නෑ දනටි තමයිකිවේකොට අවස්ථාව විඥානය ජීවත්තයේ නවස්ථාවත් නාමුරු පෙන් මිදිලන. මර නවස්ථාව නිමික්ත් ගන්න නෑ ඒ නිමිත් නොගන්න ස්වභා වෙතමයන් අර කියාපු. ගේ උපමාමින් දැක්වේ ඒ සූරය රශ්මියයට පිරිටන්න තැනක්න සූර රසමට පිහිටන්න තැනනේ බිත්ියත්ත් පොලොක්ත්ත් වතුරත්ත් මොකක්ත්න ඔන්න ොටක ගුර පත්තටයිගගේ ඉතින් මේ පිනතුන් සලකගන්න මේ ආහර පදනත්තිය කොයිත මහ පුදදුමද කියලම ධර්ම තිබෙන ඒ ආහර පිළිබඳ චතුරාරි සත්්‍ය ක්‍රමයට ආහාරයක් ආර සමුදත් ආර නිරෝධ අත්තේත ආ ර දගම පප්‍රති දව හයට ගත්. ඒ හ හ ග හ ටිගේ ආශයෙන් අපි ේ හිතා no so ේ ප ට ම හනක් කිය ේ දේශනාව කට කාශ්නය අප හවු ට කියන ැර දේවල් ප යැබුර හිතන්න පැත්වශ ර ු හ ගක්ත් ඒක යම් කෙනෙක් එකක යනි සෝමනසි කාරවශයෙන් හිතට යොද වනම් ඒ අර කියාපු මාර්ග පලාාදිය ඇත නොවේ අන්නෙක නිසා හදන් මෙතෙක් . ඒ මේ පින්නතුන් පාදදිී නැස්සේ සමාදංවෙල දම් සීලයක පිටල යම් ප්‍රමාණයකට තමන්ගේ බණභාවනා කරන්නත් ඇති එක මේ දේශනාවත් මේ පින්නතුන්ට විටර්ශනාත්මක වශයෙන් ඒ ආහාරය පිළිබන්ද මේ බෞද්ධ පින්නවතුන් සංගයාාව අතල පමණක්නේ යෝගාවතර පිනවතුන් ඒ ආහාහර ප්‍ර්‍යවේක්ෂාවය දනවා ඒ ප්‍ර්‍යයක්ෂාවද මේ ද ේදුවත් හරියට පරතොත් වික්ෂාව සම්පර්ණ ක ගත්තොත් අන්න එතනම මාග පල කට දේශනාව. ම මගේ ප රග හැ න න්සක ග හ හ ්‍රාත් කර අත වි ේ ක්න දක් ක් සත් කෙනෙ දම දශ න ද ම ය ුශ ලක්න දන් මට න යි අන ෝ දන් වීම තුළින් ප්‍රාථනය බෝ දෙකනතු ම හම සැ වා පත් තාාවතා ච සම්හතන් ප ස. සබ්දේදේවාන නෝදන්තු සබ්ද සම්පත්ති සිද්ධිය සබ්‍යදේවානුමෝදිික්වා බුද්ධන්තු අමතන් පදම් ආකා සට්ठාජ බුණමටා දේවානාගා මැයිති පුඥන්තං අනුමෝදිිත්වා ශිරංගක්খන්තු ශසනම් ආකාාසටठාච හුම්මටා දේවානාග ම පුඥන්තන් අනුමෝදිත්වා ශිරංගක්খන්තු දේශනම් පසහජ බමන්තා දේවානග ම පయන්තන් අන මෝදිවා සිిරంරखන් පරం යకපත්තාජ නිදුක්खा භයපත්තානබ සෝక පතාජ මිසෝකා හතු සබ්‍යේපි පානනෝ දුකපත්තාජ නිදුකා භපතානින් සෝక පතාජ මිසෝකා හතු සබගේපි පානිනෝ

සටන් සමාගමෝ හෝතු යාවනි පා සබ්බීතියෝයි වජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකීදී ගාජුකෝ භවතු සබ්බ මංගරන්, රක්කන්තු සබ්බ දීවතා, සබබ බුද්ධාන් භාාවීන සදා සොත්තිී භවන්තුතිේ භවතු සබ්බ මංගරන්, රක්කන්තු සබ්බ දීවතා. සබබ ධම්මානුභාාවීනය සදා සොත්තිී භවන්තුති භන්තු සබ්බ මංගලන් රක්කන්තු සබ්බ දීපතා. සබ්ද සංඝානුභාාවීන සදාසොතිී භහන්තුතිේ අධ්‍රවාදන සීලිස නිචන් වද්ධාපචාලනු. චක්තාරෝ ධම්මා වඩ්ඩන් තියාජුවන්නෝ සුකං බලන්. විුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිිනේරච්චේ තෝනි බාන සම්පත්ති මිනාතිී සමි්චී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මෝලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්ඳුන් මෙම දේශනය